අපේ චැනල් එකට හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳව. මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ අපේ සිතුවිලි තරංගات එක්ක අපේ මොළයෙන් සිදුවෙන සිද්ධාන්තයක්. මේ සිද්ධාන්තය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ, අපි කැමති වුණත් අකමැති වුණත්. ඒක නීතියක් නිසා. ඉතින් මේ නීතියට ඉංග්‍රීසියෙන් කියනවා the universal law of attraction කියලා. විශ්ව ආකර්ෂණ නීතිය. මේ නීතිය භාවිතයෙන් ලෝ බටහිර රටවල් වල නම් විශාල ධනවතුන්, ඒ වගේම සාර්ථක මිනිසුන් විශාල ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. දැනටත් ලෝකේ පුරා මේ ගැන දන්න විශාල පිරිසක් මේ නීතිය ඉතාම හොඳින් භාවිතයට ගන්න. ඉතින් මේ නීතිය ගැන මම ඔගලන්ට පොඩි උදාහරණයක් කියන්නම්, සරලව මේක තේරුම් ගන්න. එක්තරා රටක ජීවත් වුණ දුප්පත් තරුණෙක්. එයා ජීවත් වුණේ එයාට නිින්දගම් හිමියගෙන් ලැබිච්ච පොඩි ඉඩමක හදපු පොංචි පැල්බතක. මුත් මේ තරුණයාට ලොකු සිහිනයක් තිබ්බා. ඒ පළාතෙම ධනවත්ම විශාලතම ඉඩම් හිමියා වීමේ සිහිනය. මෙයා කොච්චර උත්සාහ කරත් වෙන වෙන ක්‍රමවලින් වැඩ කරලා සල්ලි හොයාගෙන ඉඩම් මිලදී ගන්න එයාට එක කරගන්න බැරි වුණා. අන්තිමේදී මෙයා මොකද කරේ? මෙයා පොඩි ලී වලින් පෙට්ටියක් හදාගෙන ඒ ලී පෙට්ටියට පස් පිරෙව්වා. පස් පුරවලා එයා ඒ ලී පෙට්ටිය එයාගේ ඇඳ යට තියාගත්තා. ඊට පස්සේ එයා මුළු ගමේම හැමෝටම, එයාගේ යාළු මිත්‍ර හැමෝටමත් කියන්න පටන් ගත්තා, මේක තමයි මගේ ඉඩම කියලා. දැන් ටික කාලයක් යද්දී මේ තරුණයාගේ මේ ක්‍රියාව මුළු ගමේම ප්‍රචලිත වුණා. මුළු ගමම මෙයාට හිනා වෙන්න පටන් ගත්තා, වගේම නමක් පට බැඳා ඉඩම් පිස්සා කියලා. මුළු ගමම මෙයාට හිනා වුණත් මේ පළාතේ එයාට හිනා නොවිච්ච කෙනෙකුත් හිටියා. ඒ තමයි මේ පළාතේ ධනවත්ම වංශවත්ම ඉඩම් හිමියාගේ එකම දුව. මේ දුව දවසක් මේ තරුණයාව බලන්න ආසයි තිලා එයාව හොයාගෙන ආවා. ඔවුන් කතා බහ කරා. ඔවුන් දිගින් දිගටම ආශ්‍රය කරන්න පටන් ගත්තා, හොඳ මිතුරන් වෙලා. ටික දිනකින් ඔවුන් ප්‍රේමවන්තයින් බවට පත් වුණා. ඔවුන්ගේ ප්‍රේමයට පියා විරුද්ධ වුණත් අවසානයේදී එකම දියණියගේ කැමැත්තට ඉඩ දෙන්න පියාට සිද්ධ වුණා. මේ දෙන්න විවාහ වුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඔහු උරුමකම් කිව්වා ඔහුගේ බිරිඳගෙන් ලැබෙන සියලුම වත්කම් වලට. ඉතින් මේ පුංචි කතාව ප්‍රබන්ධයක් වගේ පෙනුනත් මෙතන තියෙන්නේ ඔය මම කියපු ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්, එහෙමත් නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය තමයි මෙතන තියෙන්නේ. ඔහු දිගින් දිගටම ඔහුගේ සිතුවිලි නිකුත් කරේ, ක්‍රියාත්මක කරේ නොදැනුවත්ව වුණත් මේ නීතියට අනුකූලව. එනිසා ඔහු බලාපොරොත්තු වෙච්ච දේ ඔහුට ඒ ආකාරයෙන්ම ආකර්ෂණය වුණා. ඔහුට කිසිම ඉඩමක් මිලදී ගන්න වත්කමක් නොතිබුණත් ඔහුට ඒ තරම් ඉඩම් ප්‍රමාණයක් ඉබේටම ආකර්ෂණය කරන්න තරම් ශක්තියක් ඔහුගේ මොළයෙන් නිකුත් වුණා. ඉතින් ඔබටත් පුළුවන් මේ විශ්ව ආකර්ෂණ නීතිය භාවිත කරලා අපේ අවශ්‍යතාවයන්, අපේ සිහින, අපේ ඉලක්ක සපුරා ගන්න. ඉතින් මම ඊළඟ වීඩියෝකේදී මෙතනින් එහාට කරන ඊළඟ වීඩියෝ වලදී ඔයගලන්ට පියවරෙන් පියවර කියලා දෙන්නම් කොහොමද මේ විශ්ව ආකර්ෂණ නීතිය අපි පුරුදු පුහුණු කරගන්නේ කියලා. ඉතින් අපිව තවම subscribe කරලා නැත්නම් මං ඉල්ලා සිටිනවා අපිව subscribe කරලා මේකට join වෙන්න. අපි ලොකු ගමනක් යන්න හිතාගමු. හැමෝටම සුබ දවසක්.